අයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථම නවධානය සිරස්තල වෙත ගත වූ පැය කිහිපය තුළ කොවිඩ් මරණ හතරක් වයස අවුරුදු 27ක තරුණියක් ඒ අතර කොවිඩ් ආසාදනයේ වී සිටියේදී IDH රෝහලෙන් පලා ගිය මව සොයා තවදුරටත් මෙහෙයුම් වයස අවුරුදු 2ක් පමණ කුඩා බිලිඳා ඇහැලියගොඩ ප්‍රදේශයේ සිට සොයාගනි හෙට සහ අනිද්දා දුම්රිය නැවති පැලියගොඩ සහ මිනුවන්ගොඩ කොරෝනා පොකුර 15000 ඉක්මවයි තත්ත්වය භයානකයි පාසල් ආරම්භ කරන්න එපා ගුරු සංගම් ඇතුළු අධ්‍යාපන වෘත්තීය සමිති රචින් ඉල්ලයි LPL හරහා කොරෝනා පොකුරක් ඇතිවීමේ අවදානමක් සමගි ජනබලවේගය අනතුරු හඟවයි යහපාලන ආණ්ඩුව අපේ හැම දෙයකින්ම පලිගත්තා නව මැනින් වෙළඳ පොළ ජනතා අයිතියට පත් කරමින් අගමැති කියයි ඓතිහාසික තීන්දුවක් LTT සමරුමට අවසරය ඉල්ලා ගොනු කළ පෙත්සම් යාපනයේ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි අඩි 7000ක් උස සුන්දර ගම්මානයේ මිනිසුන්ගේ අසුන්දර ජීවිතය ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කොවිඩ් වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටි කාන්තාවක් සිය වයස අවුරුදු 2ක් පමණ වන දරුවා සමග රෝහලෙන් පලා ගොස් තිබුණා. එන අනතුරුව අදාළ දරුවා ඇහැලියගොඩ ප්‍රදේශයේ ඥාති නිවසක සිටියේදී සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. පලා ගිය කාන්තාව මෙතෙක් සොයා ගැනීමට හැකි වී නොමැති අතර එම කාන්තාව සොයා මේ වන විටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ හතරක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇති පුද්ගලින් අතරට කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකුට ඇතුළත්. කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව මොහු මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනයේ 15 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද මියගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලෙන් COVID-19 ආසාදිතෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී ඇය මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය වීම හේතුවෙන් උත්සන්න වූ අක්මා රෝගී තත්ත්වයයි. කළුතර දිස්ත්‍රික්කයේ පොකුණුවිට පදිංචි වයස අවුරුදු 59ක කාන්තාවක්ද මියගොස් තිබෙනවා. අදාළ කාන්තාව නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය නිසා ඇති වූ පපුවේ ආසාදනයක් සහ අධික රුධිර පීඩනයයි. කළුතර දිස්ත්‍රික්කයේ හල්තොට පදිංචි 86 හැවිරිදී පිරිමි පුද්ගලයෙකුද නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය නිසා ඇති වූ පපුවේ ආසාදනයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි වයස අවුරුදු 25ක කාන්තාවක් සිය වයස අවුරුදු 2ක බිලිඳාද රැගෙන ඊයේ රාත්‍රී 9:10ට පමණ රෝහලෙන් පලා ගොස් තිබුණා. අදාළ කාන්තාව සිය දරුවා රැගෙන ගොස් ඇහැලියගොඩ යාය ප්‍රදේශයේ ඥාති නිවසක දමා ගොස් සිටියේදී එම දරුවා සොයා ගැනීමට පොලිසිය ඊයේ රාත්‍රී 11:00ට පමණ සමත් වුණා. මෙම කාන්තාව මද්රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ. ඇය සොයා ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කළ අතර අදාළ කාන්තාව සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පැතීමටද කටයුතු කළා. කළුතර උතුර ජනරජ නිවාස යෝජනා ක්‍රමයේ සිදු කළ ආඹු PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදනය වූ කාන්තාවක් පිළිබඳව තහවුරු වී තිබෙනවා. අදාළ කාන්තාව එම ප්‍රදේශයේ නිවාස 60කට අධික සංඛ්‍යාවකට ගොස් ඇති අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මෙතර දීපවාලී උත්සවය වෙනුවෙන් වතුකරයේ තම නිවස වෙත පැමිණි වයස අවුරුදු 20ක තරුණයෙකුට හා වයස අවුරුදු 38ක දෙදරුපියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මොවුන් දෙදෙනා වැල්ලවත්ත හා කොල්ලපිටියන ප්‍රදේශවල පෙදරේරුවන් වශයෙන් එකම ස්ථානයේ සේවය කළ පුද්ගලින් වන අතර පසුගියදා කොළඹ සිට තම නිවසට පැමිණ සිටි බවත් ඔවුන් සුවය නිරෝධායනට යොමු කිරීමෙන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයෙන් ආසාදිතින් ලෙස තහවුරු වී ඇති බවයි මස්කිලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. දෙමඩකොටු ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි අඹුසැමියෝලක් දීපවාලී උත්සවෙන් පසු තලවක් හැරේ සෙන්ක්ලියා වතුයායේ තම ඥාති නිවසකට පැමිණ සැඟව සිට තිබෙනවා. අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔවුන් දෙදෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර ඉන් එම කාන්තාව කොවිඩ් ආසාදිතයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.
බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් වෛරසය ආසාදනය වූ ආසාදිතින්ගේ සංඛ්‍යාව 520 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් දේශීය වෛද්‍ය ප්‍රවර්ධන අමාත්‍යාංශත් එකතු වෙලා රැඳවියන් නිලධාරීන් සඳහා මේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ආරම්භ කරලා දීර්ඝකාලීන වැඩසටහනක් ඒ අපේ නිලධාරීන්ට ප්‍රතිකාර හඳුන්වලා දෙනවා වගේම මේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වගා කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා ඒ වැඩපිළිවෙලකුත් ඉදිරියේදී හඳුන්වලා දෙන්න සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඉදිරියේදී කටයුතු කරනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 439 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වූ අතර ඉන් 437 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එලෙස වාර්තා වූ ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 305ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතින් 58 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එය අනුව මිනුවන්ගොඩ හා පෑලේගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 15,324ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලින් 3,059 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාළ වන අතර පෑලේගොඩ කොවිඩ් පොකුරට අදාළ ආසාදිතින් සංඛ්‍යාව 12,265ක්. මෙතර ඩ්‍රෝන මෙහෙයුම් වලින් මේ වන විට අතනඟුවටගත් පුත්කලින් සංඛ්‍යාවද 117ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. හුදෙකලා කිරීමට අදාළ නිරෝධායන නියෝගය මේ වන විට පොලිස් වසම් 24ක් ආශ්‍රිතව තවදුරටත් ක්‍රියාත්මක වන අතර එෙහිදී මෙම පුත්කලින් අතනඟුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. කිසියම් පුද්ගලයෙකුට කොවිඩ් හෝ වෙනත් රෝග ලක්ෂණයක් පවතින්නේ නම් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු වීමට ප්‍රමාද නොවන ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද කරුණාපේම මහතා ඉල්ලීමක් කරනවා. ඒ අද පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් PCR පරීක්ෂණ ඊයේ දවසේ 1,445ක් කරලා තිබුණා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවත් මේ අතරෙම සිදු වෙනවා. රෝහල් වල ඇඳන් 9,500කට වැඩි ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවා. කොයිම අවස්ථාවකදීවත් තමන්ට යම්කිසි අපහසුාවක් තියෙන අවස්ථාවලදී කොවිඩ් රෝග ලක්ෂණ හෝ වෙනත් දෙයකට රෝහලට පැමිණීම සඳහා ප්‍රමාද වෙන්න එපා. බන්ධනාගාර ආශ්‍රිතව පොකුරු කීපයක් හමු වුණා. ඒ පොකුරුත් සමනය වෙමින් යනවා. නමුත් තවත් ආයතන තැන් කීපයකින් යම් ආකාරයකට රෝගීන් 10-12 වගේ වාර්තා වෙන ස්ථාන කීපයක් වාර්තා වෙලා තියෙනවා. පොලිසිය ආශ්‍රිතව තියෙන කඳවුරු සහ අනිකුත් ඒ නේවාසිකාගාරවල හමුවන රෝගීන් තමයි ඒ සම්බන්ධයෙන් එහෙම හමු වෙන්නේ. හැබැයි ඒවා සංවෘත පොකුරු හැටියට තමයි ඒවා අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඇඳිරි නීති බලපත්‍ර ඉතාමත් අත්‍යවශ්‍ය හේතුවක් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට එවැනි ඉල්ලීමක් කිරීමෙන් වලකී සිටින ලෙස සියලු දෙනාටම ඉල්ලා සිටිනවා. වෛරස් එක තිබුණ පළමුවෙන් පුද්ගලයෙක් ආසාදිත වෙන්නෙම නැහැ. වෛරස් එක හොඳ වෙලා කීප දවසක් යනකම් එයාගේ PCR ටෙස්ට් එක පොසිටිව් විය හැකියි. පමණක් කට්ටිය දවස් 14ක්, දවස් 21ක්, දවස් 30ක්, ඒ වගේම සමහරක් අය දවස් 55ක් වගේ දීර්ඝ කාලයක් PCR පරීක්ෂණේ පොසිටිව් වෙලා තියෙන පෞගිය නිර්දේශිත අනුව. හැමෝටම මේ ඇන්ටිජන් පරීක්ෂාව අපි කරන්නේ නැහැ. ඒක තෝරාගත්ත ක්ෂේත්‍රයේ සහ විශේෂයෙන්ම රෝගී ලක්ෂණ තියෙන කට්ටිය කියලා කාණ්ඩ 6ක් යටතේ තමයි මේ පරීක්ෂණය සිද්ධ කරන්නේ. එළඹෙන සඳුදා දින පාසල් විවෘත කිරීමට රජයේ ඊයේ දින තීරණය කළා. කෙසේ වෙතත් මෙම තීරණයට මේ වන විට පාර්ශ්ව රැසකින් විවිධ චෝදනාවන් සහ විරෝධතා එල්ලවෙමින් පවතිනවා. පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මාස 3 වනදා සියලු පාසල් වෙත තෙවන පාසල් වාර්ය සඳහා වන නිවාඩු ලබා දීම සිදු කළ අතර වෛරස ව්‍යාප්තිය හේතු කරගෙනමින් දිනෙන් දින තෙවන පාසල් වාර්ය සඳහා පාසල් ආරම්භ කිරීම කල් දැමීමට සිදු වුණා. කෙසේ නමුත් ලැබුණු සෞඛ්‍ය නිර්දේශ මත බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැරුණු කොට එළඹෙන 23 වන සඳුදා දින 6 වසරේ සිට 13 වන ශ්‍රේණිය සඳහා සෙසු පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඊයේ දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා. කෙසේ වෙතත් මේ වන විට පවතින තත්ත්වයේ හමුවේ තවදුරටත් පාසල් විවෘත නොකරන ලෙසයි ලංකා ගුරු සංගමය ඇතුළු අධ්‍යාපන වෘත්තීය සමිති පවසන්නේ. එළමෙන සඳුදා 6-13 වසර පාසල් පටන් ගන්න තීරණය කරලා තිනෝ. දැන් බරපතල රෝග ව්‍යාප්තියක් තුළ මේ තීරණය අරන් තියෙන්නේ. ඉතින් මේ තීරණයේදී අපි පැහැදිලිවම කියන්නේ මේක දෙමව්පියන්ට පැහැදිලි විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. තමන්ගේ දරුවන්ට කොවිඩ් අවදානමක් පාසල් පද්ධතිය තුළ ඇති නොවේ කියන එක. ඒ සඳහා සෞඛ්‍ය අංශ දෙක කතා කරලා කටයුතු කරන්න ඕනේ. අපි දැක්කා අධ්‍යාපන අමාත්‍යවරයා කව මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නියුත් කරනවා කියලා. අපි දැක්කා අධ්‍යාපන ලේකම්වරයා නියුත් කරලා තිනවා චක්‍රලේඛයක්. ඒ චක්‍රලේඛයේ
කැටින් සඳහන් කරලා තිනවා විධිමත් චක්‍රලේඛයක් නිකුත් කරනවා කියලා. තවමත් මේ මාධ්‍ය සාකච්ඡාව අපි කතා කරන සිකුරාදා තවමත් නිකුත් කරලා නැහැ. සමුදා ඉස්කෝල පටන් ගන්න. අද පාර්ලිමේන්තුවේදීත් අපි දැක්කා ජීඑල්පීරි සමත්වරය කියලා තියෙනවා. දැන් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරලා තීරණය කරගෙන අපි දන්නවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිම වෘත්තීය සමිතියක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා නැහැ. ඒක නිසා මේ ජනත් ළමයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙලක් අවශ්‍යයි. සැලසුමක් සහිතව විධිමත් ක්‍රමවේදයකට පාසල් ආරම්භ කරන්න ජීඑල්පීරි සමත්තුමා නිින්දෙන් අවදිලා වගේ ඊයේ හදිස්සියේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා 23 ඉඳලා පාසල් පටන් ගන්නවා කියලා දවස් 3ක් තියලා කීවට පාසල් පටන් ගන්න බෑ. ඒක තමයි ඇත්ත යථාර්ථය. දැන් පසුගිය වතාවේ පාසල් ආරම්භ කරද්දී මේ සැලසුමකට අනුව යම් ප්‍රමාණයකට සැලසුමකට අනුව මේ කටයුතු දියත් වුණා. නමුත් මේ වතාවේ කිසිදු සැලසුමකින් තොරව තමයි මේක සිදුවෙමින් තිබෙන්නේ. මේක අන්තිම අමනෝච්ච ක්‍රියාව. දරුවෝ කියන්නේ අපේ ජීවිත. ඔවුන් කුමන තත්වයකදී වුව අපි අවධානයට ලක් කරන්න සූදානම් නැහැ. මේක දේශපාලනයක් නෙවෙයි. දේශපාලනයෙන් තොරව සියලුම දෙනා අපි විරුද්ධ යුතු කාරණයක් පාසල් නැවත විවුර්ත කිරීමට අපි සියලු දෙනාම එකතු වෙලා රජයට විරුද්ධව නෙවෙයි අපි මේක වහාම රජය දැනුවත් කළ යුතුයි. මෙවැනි මෝඩ තීන්දුව ගන්න එපා. එනිසා මේක වහාම නතර කර යුතුයි. මෙතර පාසල් විවුර්ත කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අද පැවති මාධ්‍ය හමුවකදීද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා මෙලෙස අදහස් පළ කළා. පාසල් විවුර්ත කිරීම පිළිබඳව මේ තීන්දුව ගැනීම ඉතා භයානක තත්වයක් හැටියට අපි දකිමු. දෙවතාවක් හිතන්න කියලා මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා මේ පාසල් විවුර්ත කිරීම පිළිබඳව. මේ පාසල් ඇරීම මේ වෙලාවේ ගත යුතු ප්‍රමුඛත්වයද? එතකොට ඊට පස්සේ ඒක වැරදුනොත් මේ වගේ තත්වයක් උදා වුනොත් දැන් ඊට පස්සේ කියයි මොකද්ද ඊළඟට කියන්නේ? පාසල් වල දරුවන් හරියට හැසිරුන් නැති හින්දා එහෙම නැත්නම් පාසල් වල ඉන්න විදුහල්පති ඒ අර කමිටුවත් හරි නිසි තීන්දුව ගත්තේ නැති හින්දා කොරෝනා පාසල් පොකුරක් ඇති වුණා කියයි. ඒක ජනාධිපතිතුමා ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් කියයි, අධ්‍යාපන ඇමතුමා කියයි, සෞඛ්‍ය ඇමතුමිය කියයි. අනේ අහිංසක පාසල් දරුවන්ගේ අර දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ විදුහල්පති ගුරුන්ගේ ආදි ශිෂ්‍යන්ගේ කමිටුට බෝලේ පාස් කරා. මෙතර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාද මෙලෙස අදහස් පළ කළා. අපි දැක්කා මේ අද අවුද්ද තුලදී අවස්ථා කිහිපයකදීම දරුවන්ගේ අධ්‍යාපනය යම්කිසි විදියකින් අතරමඟ නැවතීමක් සිදු වුණා කොවිඩ් 19 රෝගයේ වසංගතය නිසා. ඒ මුළු රටපුරාම සිදු වුණා. නමුත් ඒ අභියෝගය ජයගෙන මේ අවුද්ද තුලදී ශිෂ්‍යත්ව විභාගයත් උසස් පෙළ විභාගයත් අපිට පවත්වන්න පුළුවන් වුණා. නමුත් අනිත් දරුවන්ගේ අධ්‍යාපනය ඒ විදියටම දිගටම පවත්වාගෙන යන්න ඕන විධිමත් අධ්‍යාපනය දරුවන්ට ලබා දීම සඳහා ගන්න තියෙන විකල්ප හෝ එකම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සිදු වෙනවා. ඒ නිසා තමයි තවදුරටත් ප්‍රමාණවත් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පාසල් විවුර්ත කිරීම සිදු කළේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉදිරි දින දෙක තුළ කිසිදු මගී දුම්රියක් දහවණය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ අතර පාසල් ආරම්භ වීමෙන් අනතුරුව පාසල් ප්‍රවාහන සේවා සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අදහස් පළ කළා. රියතුරු පළපත්‍ර සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා වූ ඊචනලින් සේවාව අද හඳුන්වා දෙනු ලැබුවා. ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉතින් මේක අපි ක්‍රියාත්මක කරා පමණක් නෙමෙයි දිනපතාම මේක අපි මොනිටර් කරනවා මාසපතා මොනිටර් කරනවා ජනාධිපතිතුමා ජනාධිපතිවරණයදී එක පොරොන්දුවක් තමයි ජනතාවට දුන්න රජයේ කාර්යාලයකට ගියාම යාගේ කටයුත්ත කරන්න කිසි බලපෑමකින් තොරව නිදහසේ කටයුත්ත කරගෙන යන්න පුළුවන් ඒක එක අංගයක් හැටියට තමයි මේ වෛද්‍ය ආයතනය මේක ආරම්භ කරේ අද ඉඳලා ඒක ක්‍රියාත්මක වෙනවා දැන් කොවිඩ් වසංගත නිසා රටේ විවිධ ප්‍රශ්න තිබුණත් මේ කටයුතු එයා කාර්යම ක්‍රියාත්මක වෙනවා කියන එක මම තමුන්නාසලට කියන්න කැමතියි මෙතර පාසල් යලි ආරම්භ කිරීමෙන් අනතුරුව පාසල් සිසුන් වෙනුවෙන් ප්‍රවාහන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙලෙස අදහස් පළ කළා. හය වසරේ සිට ඉහළ පන්ති ආරම්භ කරනවා කියන එක තමයි අපිට දැනුම් දුන්නේ. එතකොට ඒ සඳහා සිසුන් පමණක් ප්‍රවාහනය කිරීම සඳහා ලංගම සහ පෞද්ගලික බස් රථ පිළිබඳව අපි සැලැස්මක් සකස් කරලා තිනවා. සිසු සැරිය කොහොමද ක්‍රියාත්මක වුණා? නමුත් සිසු සැරියෙත් සමහරක් වෙලාවට අනිත් මගින්ට ගමන් කරන්නත් අවස්ථාවක් තිබුණා. ඒ අවස්ථාව අවලංගු කරන්න වෙනවා. ශිෂ්‍යයින් පමණයි අපිට ප්‍රවාහනය කරන්න සිද්ධ වෙන්නේ. කමිටුවක් පත් කරලා තියෙනවා කලාප අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ කමිටුව වලට අපි ලංගම දොර තියෙන බස්
සත ප්‍රමාණය සිසු සැරිය ප්‍රමාණය මදින කලාප අධ්‍යක්ෂකතුමාගේ උපදෙස් පරිදි ඩිපෝ අධිකාරීවරයාට රීජනල් මැනේජර්ගේ අනුමැතිය ඇතුව බස් රථ ප්‍රමාණය වැඩි කරන්න අපි අවසර දීලා තිබෙනවා. දැනට පොදුවේ අපිට ආසන ප්‍රමාණයට ප්‍රවාහන කරන්න අවසර දීලා තියෙනවා. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන සියලුම පාසල් වෑන් රථ හිමියන්ගේ සාකච්ඡාවක් අපි ලබන සතියේ කැඳවලා තියෙනවා. අපි ඒකාබද්ධව එයාට යම් උපදෙස් මාලාවක් ලබලා දෙනවා. පෞද්ගලික ප්‍රවාහන පාසල් රථ වර සිසුන් ප්‍රවාහනය කළ යුත්තේ කොහොමද කියන එක සම්බන්ධ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග හෙට සහ අනිද්දා යන දින දෙක තුළ කිසිඳු මගේ දුම්රියක් ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කොවිඩ් 19 තත්ත්වයේ පටන් ගත් අවස්ථාවේ ඉඳන් සති අග දුම්රිය ධාවනය දෙපාර්තමේන්තුව විසින් නවත්තලා තිබුණේ. ඒ වගේම මේ සති අගත් දුම්රිය ධාවනය නවත්වනවා මගී ජනතාව සඳහා. නමුත් බඩු දුම්රිය නියමිත ආකාරයෙන් ධාවනය කරන්න කටයුතු යොදලා තියෙනවා. දැනට ප්‍රවාහනය කරනවා දුම්රියෙන් කොළඹට එන වැඩ කරන ජනතාව යම්කිසි ප්‍රමාණයක් එනවා ඉස්සර වගේ ඔක්කොම එන්නේ නැහැ ගොඩක් ඔෆිස් වල සතියකට දවසක් කර දෙකක් තමයි එන්නේ ඒ එන ප්‍රමාණයට දීලා තියෙන මාර්ගෝපදේශ 90 සෞඛ්‍ය ක්‍රමවේද 90 තමයි දුම්රියේ මගී ගෙනියන්නේ ඒ ක්‍රමවේදයේ 90 තමයි පාසල් දරුවනුත් ප්‍රවාහණය කළ යුත්තේ 2021 අයවැය දෙවන වර කියමේ විවාදයේ තෙවන දිනය අදයි මේ මැටි සභාවේ පළ වූ අදහස් අද ජනතාවට දිය යුතු වෙන්ටිලේටර් විසන්දි කරලා කොවිඩ් ආසාදිත ප්‍රජාවට අවශ්‍ය වෙන්ටිලේටර් දැඩි සත්කාරක ඇනම් අද නැහැ. හැබැයි පොහොට්ටුවේ වෙන්ටිලේටර් එනම් හොඳට වැඩ කරනවා. දැන් ඉතින් ජනතාව උන්නත් එකයි මලත් එකයි. අද මොන අයවැය ක්‍රියාත්මක කරන්නට පෙර රටක ජනතාව ජීවත් කරවන්නට රටක් තියෙන්නට කොවිඩ් 19 පරාජය කරන්නට මර්ධනය කරන්නට ගන්නා වූ කටයුතු පිළිබඳව අයවැය කතාවේ සෑහෙන වෙන්කිරීමක් තියෙන්නට අයවැය කතාවෙන් එවන් ප්‍රමුඛතාවයක් ලබා දීලා නැති කියන එක කනගාටුවෙන් හෝ කිව යුතුයි. බැරි වෙලාවත් මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් මේ එන්නත් ඇලවුම් කිරීමේදී එන්නත් ලබා ගැනීමේදී මම මේ රජයට උපදෙස් දෙනවා කැනඩා රජයට කතා කරන්න. Tamange රටට මේ එන්නත් ටික ඇලවුම් කරලා තමයි. කැනඩාවේ අතිරික්තයක් තියෙනවා. මේ අතිරික්තයක් තියෙන එන්නත් ටික හරි අපේ රටට ලබා ගන්නට රාජතාන්ත්‍රික ගිවිසුමකට එළමෙන් ලෝකයේ මේතරම් එන්නත් ගැන කටයුතු කරනකොට රජයේ ඇතුළෙන්ම ස්වකීය සුභසිද්ධිය සුභසාධනෙ උදෙසා පැණිවෙළඳ ජාවාරම්කාරයෝ නිර්මාණය වෙලා තිබෙනවා. වැක්සීන් එක තවමත් අත්හදා බලමින් තිබෙනවා. ඒක එක එක රටවල් තම තමන්ගේ වත්කම් අනුව දැම්ම ඉඳන් මිලියන ගණන් ඕඩර් කරලා ඇති. ඉතින් අපටත් ඕක වමනා වෙච්ච දවස අපි ඕඩර් කරගන්න. ඒකට වමනා කරන මුදලුත් අපි හොයා ගන්නවා. මෙහෙට වැක්සීන් එපා කියලා කියන්න එපා. බා පොඩ්ඩක් ඉන්න. කිව්වා කිව්වා. දැම්ම ඕනේ නැහැ කියලා කියාවේ. ඔව්. අහගන්න මම කියනක මට වෙලාව දීලා තියෙන්නේ. ඔබට පුළුවන් දෙයම මගේ කතාවට බාධා කරන්න. එහෙම කතා කරන්න පුළුවන්. හිතුව හිතුව වෙලාවට ඒ හමුදාවේ මෙහෙ බෑයෙම. නිකන් වාඩි වෙනවා. ඩිසාස්ටර් මැනේජ්මන්ට් වල අපි වෙන් කළා තියෙනවා මේ වර්ෂයේ රුපියල් මිලියන 4264. මේක අපි කල්පනා කරනවා ආපදාවක් හැටියට. යුරෝප අවුලේ නිවත්‍යෝ කියනවා දිගටම වහගෙන ඉන්න පාළු අපි ආන්නේ නේ. ඒගොල්ල අපිට ගෙනලා දෙනවද අපේ විදේශ විනිමය? මොකද්ද කොහෙද දිරුදුනේ? යුරෝපයට ගහනකොට රිදෙනවද? දැනට රටේ මෝටර් සයිකල් කර්මාන්තයේ රතවාහන නීති ප්‍රශ්නේ ඉවත් වෙච්ච මහ විශාල පිරිසක මේ ඕකේ රීති ප්‍රශ්නයක් නෙවෙයි. රීති ප්‍රශ්නේ ඉස්සෙල්ලා අඳුනගන්නවා. අතර මේ රටට අවශ්‍ය මේ ද්‍රවිඩ ජාතිකයන් මේ කියන මේ නැෂනල් පොලිටිකල් ක්වෙස්චන් මේකට සොලූෂන් එකක් දෙන්න පුළුවන් නම් අද අපිට ගොඩක් ආයෝජන මේ ලංකාවට ගේන්න පුළුවන්. අපි මේ රට තව ඉදිරි අනාගතයේ අපි මේ රට හොඳ තැනකට ගේන්න පුළුවන් නම් අපි ගාව ඇත්තටම ගොඩක් ප්ලෑන් තියෙනවා. 83 කලබලේ කාලේ ලංකාව දාලා ගියපු අය ලංකාව ඇතුළට ආපහු එන්න ඕනේ නම් ඒගොල්ලන්ගේ ආයෝජන ගේන්න ඕනේ නම් අපි ඒගොල්ලන්ට මේ රටේ ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරන්න ඕනේ. ටෙරරිසම් ඇති උනේ පොලිටිකල් සොලූෂන් එක දුන්න නැති නිසා. අසාරේ සාර මතිනෝ සාරේ චා සාර දස්සිනෝ තේ සාරණ්ණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර බුදුරජාණන් වහන්සේ මීට වසර 2600කට කලින් දේශනා කළේ මෙවන් විපක්ෂයක් ශ්‍රී ලංකාවේ බිහි වෙනවායි කියන එක අර කොසල් රජතුමාගේ සීන වගේම අනාගතයේ දැකීමෙන් නැයි කියන එක අපිට පැහැදිලි කරන්න පුළුවන් ඈත ගමක ඉඳලා කීප දෙනෙක් කොළඹට ආපු වෙලාවක පේමන්ට් එකේ එක වෙලෙන්දෙක් බොහොම ලස්සනට පැකට් කරපු හොඳ ලේබල් එකක් ගහපු කමීස තොගයක් බිම දාගෙන මිනිස්සු වට වෙලා උණු කැවුම් වගේ පොරකකා මිලදී ගන්න හැටි දැකලා තිබෙන. පිට නෑ අපෙන් විතරමයි කියලා. ඉතින් අර ගමෙන් ආපු අයත් හිතුවා කමීස දෙක දෙක අරගෙන ගමේ යන්න ඕන කියලා. අන්තිමට ගමේ ගිහින් දිගෑරලා බලනකොට තමයි දැක්කේ කොලර් එක තියෙනවා
අද්දෙක තියෙනවා බොත්තන් සමග ඉස්සරහා පැත්ත තිබෙනවා ඒ පිට නැති නිසා අඳින්න බැරි බව මට මේ අයවැය කතාව අහනකොටත් මතක් වුණේ ඒ පිට නැති කමීසේ කතාව මේ අයවැයත් හරියට පිට නැති කමීසයක් වගේ ජනාධිපතිවරයාගේ සම්පූර්ණ දුර කාලය තිබෙන්නේ දවස් 1825යි එයින් 365ක් දැන් ඉවරයි තව තියෙන දින 1460යි මේ ආණ්ඩුව ෆේල් අසමත් ආණ්ඩුවක් කියන එක අවුරුද්දක් යනකොට රට පුරාම ජනතාවගේ මුවින් පිට වෙන්න පටන් ගෙන තිබෙනවා කතා බහට ලක් වුණේ මේ වැක්සිනේෂන් එකක් ගැන ඇයි තාම ඕඩර් කරලා නැත්තේ කියන එක තාම WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානයේවත් අනුමත කරලා නැහැ මෙතුමල්ලා කියන්නේ තුමල්ලා බලේ හිටියනම් අපේ රටේ ජනතාව මේ වැක්සින් එකේ පරීක්ෂණ කටයුතු සඳහා ලබා දෙනවා කියන එක. වෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීන්දුව කරපු දවසට. දැන් මේ වැක්සිනේෂන් එක පාවිච්චි තමයි බෙහෙත පාවිච්චි කරන සුදුසුයි කියලා. එදාට ඒක අපේ රටේ ජනතාවට ලබා දෙන්න කරු කතානායකතුමනි අපි ආණ්ඩුවක් විදියට කටයුතු කරනවා කියන එක මතක් කරන්න ඕනේ. පහුගිය ආණ්ඩු කාල සීමා මේ රටේ සමස්ත ආර්ථික පද්ධතිය විනාශ කරා. ලෝකේ ලොකුම තෙල් පිරිපහදුව දානවා කිව්වා. ලෝකේ ලොකුම ටයර් නිෂ්පාදන කාර්ය දානවා කිව්වා. මේ වෙල්ගමැම්මතුමත් මාත් ගිල ගුටි කෑවා මතකද ඔබතුමාට? ඔබතුමාට ගෙවුවා මේ අය. දැන් ඔය ළඟින් වාඩි කරන් හිටියද? කෝ මුල් ගල. තනි කර කරු කතානායකතුමනි බොරුවක් කරේ. ඔබතුමාලා කුණු කොල්ලේට හම්බන්තර වරාය විකුණා. ඔබතුමාලා සාර්ථකණ දිලිප් ප්‍රදාරච්චි බාලු කන්නෑ මේ ටීවී එකේ ඉස්සරහා ඉන්නලා. මත්සතොග විකුණ ගන්න බැරි එකයි මිනිස්සු ගන්න නැති එකයි කාරණා දෙකක්. අපි මත්සතොග මෙලදී අරගෙන තියෙනවා. මිනිස්සුන්ට ගන්න යම්කිසි සැකයක් තියෙනවා. ඔබතුමා හැමදාම දෙක පටවගෙන ඉන්නේ. ඔබතුමා දැන් මේ ආණ්ඩුවෙන් ඉල්ලීම් කරනවා ගෙවල් ටික හදලා දෙන්න කියලා. ගෙවල් නෙමෙයි ඔක්කොම කටු ගෙවල්. ඔය ගෙවල් නෙමෙයි ඔක්කොම නටබුන්. මොනවද ගෙවල් හදලා තිබුණේ තුනටිය පණ නැහැ හොඳ වාහනයක් ඕන කියලා එහෙම තමයි ඔබතුමාලා වරප්‍රසාද ගත්තේ කොන්ද හොඳන පණ තියෙනවා අමුදාවට අනදුන්න අවුරුදු 5ක් මම වාහනයක් නැතුව පුද්ගලික වාහනයෙන් මාස 10ක් ඇවතියෙන්නේ වැඩ කරා රජයේ සේවකයා හුරතල් කරලා ඔවුන් එක්ක ගිහලා හොරකම් කරන එක රජයේ සේවකයා ආරක්ෂා කිරීමක් හැටියට මම දකින්නේ නැහැ තවුන්නාසෙලා මුදල් වෙන් කිරීම මේවා තාත්තිකද ප්‍රායෝගිකද කියලා අපිට සැකයක් තියෙනවා මහා නගර හා නගර සභා ප්‍රදේශවලට ඇවිදින මන්ත්‍රීව සහ බාහිර විවේකී පරිසර හදන්න මිලියන 2000යි මහානගර සහ නගර සභා ප්‍රදේශ 65ක් තියෙනවා මේ අවස්ථාවේ අපේ රට හදිසි 2021 වර්ෂයේ මන්ත්‍රීරුද විවේක ගන්න ස්ථානද අපේ ජනතාවට ගෙයින් එළියට යන්න විදියක් නැහැ මේ වගේ සුරංගනා කතා කියලා මේවා ලියලා දෙන්නේ කවුද දන්නේ අගමැතිතුමාට කඩුතරට විශ්වවිද්‍යාලයක් ගේනොත් මම 100%ක් කැමතියි මං ඒකට අත් දෙකම උසනවා අත් දෙක විසරක් නෙමෙයි මගේ සම්පූර්ණ ශ්‍රමය දෙනවා විශ්වවිද්‍යාලයක් හදනවා නම් ගිහිලා අඩු ගානේ ගල් අදින්න හරි මම යනවා ඒ තරම් මං කැමතියි නමුත් මේ දීලා තියෙන මුදලෙන් පුළුවන් මේක කාර්මික විද්‍යාලයක් නම් පුළුවන් මේ බජට් එක හැමදාම කරන්නේ කවුද එකම කණ්ඩායමක් නේ කියන්නේ කරන්නේ විමල් වීරවංශ මහත්තයා කෑ ගහලා කිව්වා අපි ආණ්ඩුවේ ඉන්නකොට මමත් කැවෙන්න කැමතිවරේ ආර්ථික ඝාතකයෙක් ගැන මේගොල්ලන් තමයි මේ හදන්නේ ඒකෝර මේ පැත්තට ආපුවම මේ සම්ුණාසගේ යහපාලන ආණ්ඩුවේ ඒකේ හදන්නේ පොළොවේ පය ගහපුන් නෙවෙයි ඒකේ පිට රටින් උන් ඇවිල්ලා තමයි මෙහෙ ආයෙ හදන්නේ මෙන්න අපි महावीरु समरुमट अवसर इल्ला गोणु करन लद पेत्सम अद यापने महाधिकरणे विसिन प्रतिक्षेप करति बेनवा මියගේ LTT සමාජිකෙන් සමරීමට ඉඩ ඉල්ලමින් රේට් ආචාවක් නිකුත් කරන ලෙස ඉදිරිපත් වූ පෙත්සම් හතරක් යාපනයේ මහාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා. එම පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ මහවිරු සැමරුම් සඳහා පොලිසිය බහදාවන් වළක්වන ලෙසටයි. කෙසේ වෙතත් ජාතික ආරක්ෂාවට අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීමට තමාට බලයක් නොමැති බවයි යාපනයේ මහාධිකරණය මෙහිදී ප්‍රකාශ කළේ. වවුනියව සහ මන්නාරම යන ප්‍රදේශවල LTT සැමරුම් පැවැත්වීම තහනම් කරමින් ඊයේ දින අධිකරණය විසින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණා. පෙත්සම් කරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිච්ච MA සුමන්තිරන් මහතා පෙනී සිටි අතර රජයේ පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිච්ච අජිත් රෝහණ මහතායි. යාපනයේ මහාධිකරණය විසින් ලබා දුන් මෙම තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ. විශේෂයෙන්ම අද දින යාපනයේ මහාධිකරණය විසින් මේ රටේ ජාතීන් අතර සමගිය ඒ වගේම ජාතීන් අතර එකමුතු බව ඇති කරන ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දුන්නා. විශේෂයෙන්ම අධිකරණයට පෙස්සම් හතරක් ගොනු කර තිබුණා. මේ පෙස්සම් වලින් ඉල්ලා සිටියේ ලබන 25, 26, 27 දිනවල පැවැත්වීමට නියමිත මහාවීර සැමරුම පැවැත්වීම සහ එය නැවැත්වීමට පොලිසිය ගන්නා උත්සාහයන් නවත්වමින් රිට් ආක්ෂාවක් නිකුත් කරන ලෙසට විශේෂයෙන්ම රජයේ වෙනුවෙන් කරුණු දැක්වීමේදී කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය අනුව මෙවැනි පෙස්සම් විභාග කිරීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නොමැති බව රජයේ නීතිපතිවරයා විසින් දක්වන ලද කරුණු දැක්වීම අධිකරණයේ විසින් පිළිගනු ලැබුවා. ඒ අනුව අදාළ පෙස්සම් 4ම
ප්‍රතික්ෂේප කරමින් උතුරු පළාත් බද මහාධිකරණ විනිසුරුතුමා විසින් නියෝගයක් ලබා දුන්නා. යම් පිරිසක් ත්‍රස්තවාදීන් යම් ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියා කළ අය සමරන්න යනවා නම් එය රටේ සාමයට බාධාවක්. එය තමයි ඉදිරිපත් කරපු තර්කය. ඒ වගේම එම පෙස්සමෙන් කියා තිබුණේ මෙවැනි සැමරුම් වැළැක්වීමට පොලිසිය උත්සාහයක් ගන්නවා නම් එය නවත්වන ලෙස නමුත් අධිකරණය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මෙම ඓතිහාසික නඩු තීන්දුව ලබා දිනු ලැබුවා. එළුතානේ මැනකල් යුද්ධයෙන් මිය ගිය පාර්ශව සිහිපත් කිරීම සඳහා වූ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමින් ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම අද යාපනයේ මහාධිකරණයේදී විභාගයට ගෙනුණා. මෙහිදී අදාළ සමරුම් ජාතික ආරක්ෂාවට බලපෑමක් එල්ලවන බවට තර්ක ඉදිරිපත් වුණු අතර එහිදී අප පෙන්වා දුන්නේ එම සමරුම ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන බවයි. කෙසේ වෙතත් දෙපාර්ශවයේම තර්ක සහ කරුණු වලට සවන් දුන් අධිකරණය ගුණකරණ ලැබූ පෙත්සම් ප්‍රතික්ෂේප කළා. මේ බෞද්ධලික සමරුමක් නොවන අතර මහජන ඒකරාශී වීමක් සිදුවන හේයින් අදාළ කරුණු සලකා බලා මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරනු ලැබූ බවයි අධිකරණය නියෝග කළේ. ඒකට කාරණමාක මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්. තවත් නව කොවිඩ් ආසාදිතින් 220 දෙනෙකු වාර්තා වී තිබෙනවා. නව කොවිඩ් ආසාදිතින් 220 දෙනෙකු අද දිනය තුල වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 19000 සීමාව ඉක්මවා ගියා. සමස්ත රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ 19061ක් ලෙසයි. හුස්ම දෙනතුරු ජාතික රුක් රෝපණ වැඩසටහන අද ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයේ පැල මිලියන දෙකක් සිටුවීමේ හුස්ම දෙනතුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ජනාධිපතිවරයා පෙරවරුවේ බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මුලස්ථාන පිවිසුම් මාර්ගය අසල පළමු පැලය ලෙස සුදුසඳුන් පැලයක් රෝපණය කරනු ලැබුවා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ හමුදා මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනේ ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වායන මහතුරුන්ද පැල සිටුවමින් වැඩසටහනට එක්ුණා. රටපුරා පැල බෙදා දීම සංකේතවත් කරමින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පැල බෙදා දීමද මෙහිදී සිදු වුණා. පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් 30% දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරෙනවා. වයිගොලේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කර ගැනීම හා ඔක්සිජන් පරිමාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන පරිදි රුක් රෝපණය කරන අතර ඉදිරි වසර පහ ඇතුළත පැල මිලියන දෙකක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යංශය ආරක්ෂක මූලස්ථානයේ හා ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාත්මකයි. පැලියගොඩ ඉදිකරන නව මැනින් වෙළඳ සංකීර්ණය අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. පැලියගොඩ නව මැනින් වෙළඳ සංකීර්ණයේ විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වූ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් සමරු ඵලකය නිරාවරණය කරමින් වෙළඳ සංකීර්ණයේ විවෘත කළා. පහසුකම් රැසකින් සමන්විත මෙම නව මැනින් වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කඩිනමින් ක්‍රියාත්මක කෙරුණු අතර මහල් හතරකින් සමන්විත පෑලියගොඩ මැනින් වෙළඳ සංකීර්ණයේ තෙවන මහල දක්වා පිහිටි සෑම වෙළඳ සැලකටම එළවලු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවනසේ සකසා තිබීම විශේෂත්වයක්. මෙම වෙළඳ සංකීර්ණය යටතේ අක්කර 2කට සීමා වී තිබුණු මැනින් වෙළඳ සංකීර්ණය අක්කර 13.5ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්ව තිබෙන අතර මේ මුළු මුදල රුපියල් බිලියන 6.5ක් එම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. කොයි 19 තත්ත්වයේ තුල වුවත් අපි අපේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන රටේ සංවර්ධන කටයුතු කිසිවක් අඩාල කරලා නැහැ. වත්මන් ජනාධිපතිතුමා ඒවකට ආරක්ෂක නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටි කාලයේදී එතුමාගේ උපදෙස් පරිදි මත්ස්‍ය තෝගවල සංකීර්ණයේ කටයුතු નિયમિત පරිදි නිම කරලා ජනතා අයිතියට පවත් කරන්න අපිට හැකි වුණා. මත්ස්‍ය තෝගවල සංකීර්ණය පැලියගොඩට ගෙන යන අවස්ථාවේ එම තමයි කොළඹ එළවලු සංකීර්ණය ගෙන යාමට මූලික සකස් කිරීම අවශ්‍ය. ඒ අනුව මැනින්වල සංකීර්ණයේ ඉදිකිරීම කටයුතු 2013 වර්ෂයේදී ආරම්භ කළා. පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ මේ කටයුතු මන්දගාමීව නොකරන්නට මේ ජනතා ඉදිරියට පැත්වී බොහෝ කල් ගත විය යුතු බවත් කියන්න ඕන. ඒක හොඳයි. නැත්තම් අපිට ඇවිල්ලා විරුද්ධ කරන්න බෑනේ.
හැමදේම කරන්නේ අපි හදපුවා ඒකට විරුද්ධ කරපු එක. නමුත් අපේ රජයත් යටතේ ආරම්භ කරපු ව්‍යාපෘති අපේ රජයක් යටතේම විරුද්ධ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. මේ අපි ආරම්භ කරපු හැම දෙයක්ම වුණ අඩපණ කරා. පලිගත් මත්තල ගුවන් තුටුපොළ වීගබඩාවක් කරා. වීගබඩාවක් කරනකොට ගුවන් තුටුපොළ හැම දෙයකින්ම පලිගත්තා. අපේ විතර නෑ නමිනුත් පලිගත්තා. කෝටාබේ ජනාධිපතිතුමාට නඩු දැම්මා. අපිට නඩු දැම්මා. කටක් නිදහස් කරගත්තම යුද්ධයක් අවුරුදු 30ක කාලයක් විච යුද්ධයක් අවසන් කරාම රටේ රටක සංවර්ධනය කරාම ඒක පැත්තකින් ඕවාර විඳින්න අපි පුරුදු වෙන්න ඕන. අපි මාළු වලලු තොග වෙනදාම් බවණක් නොවේ. පිටකොටි පවත්වාගෙන යන වියලි ආහාර තොග බඩු, කුඩ්නැගිලි දවිය තොග බඩුද ඉදිරියේදී පෑලියට ගොඩද ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. පැලියගොඩ හුමාරු සමග දිවෙනි සෑම් ප්‍රදේශයකම ගමන් කරන අධිවේගී මාර්ගයක් සම්බන්ධ වෙන නිසා ඉතා පහසුවෙන් මෙම තොගබඩු මුලඹට අරන් එන්න ගුවි මහතුන්ට විශේෂයෙන්ම විශාලම වාසිය. ඉතින් ඒ නිසා ජනතාවට පහසු වෙන වැඩ පිළිවෙලක් සකස් කිරීම ඔබගේ යුතුකමයි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක LPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම තුළින් තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වීමේ අවධානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. කොවිඩ් 19 වසංගතය රට පුරා බොහොම සීග්‍රයෙන් පැතිරලා යන අවස්ථාවක ඉතාමත්ම කඩිනමින් දැන් මේ LPL ක්‍රිකට් තරගාවලියක් සූදානම් කරන්න ආරම්භ කිරීමට නියමිත වෙලා තියෙනවා. මේ මාසේ 26 වෙනිදා ඉඳලා දැන් මේ වෙනකොට මේ එක් අයෙක් මේ තරගාවලියට පැමිණුණු රවින්ද්‍රපාල් සිං කියන ක්‍රීඩකයා කොරෝනා පොසිටිව් තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් විවිධ රටවල් වලින් අපේ රටට මේ ක්‍රිකට් තරගාවලිය හරහා මාධ්‍යවේදීන්, සමහල්ලාවට උපදේශකයින්, ක්‍රීඩකයින්, විස්තර විචාරකයින් මේ සියලු අය මේ අපේ රටට එනවා. ක්‍රිකට් තරගාවලිය හරහා විදේශ රටවල් වලින් මේ එන අය අපිට කොරෝනාත් අරගෙන ආවොත් අපිට තවත් කොරෝනා පොකුරක් අපේ රට තුල නිර්මාණය වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙරට කොරෝනා වෛරසය මුළුමනින්ම පාලනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඉතිහාසයේ කවදාවත් 3-2ක් ගන්න බෑ කියමු ඡන්ද ක්‍රමයේ ඇතුලේ 3-2කුත් පොහොට්ටුව ගත්තා සින්නදොරේගේ දුර්වල නායකත්වය නිසා විරුද්ධ පක්ෂේ. එහෙම අමාරුවෙන් 54 ගැට ගහගත්ත සින්නදොරේට දැන් මාස දෙකයි ගියේ 54ක් නැහැ. දැන් හාෆ් සෙන්චරිකුත් නැහැ. දැන් තියෙන 48යි. 20 වෙනි සංශෝධනයේ 6ක් ගලවලා අඩුගානේ පෙරිය දොරේ ඡන්ද විසිගාන පෙරදුනත් පෙරිය දොරේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අල්ලගෙන හිටියා. පෙරිය දොරේ රටේ නායකයා වෙන්න දන්නේ නැහැ, විපක්ෂ නායකයා වෙන්න දන්නවා. සින්න දොරේ නායකයා වෙන්න දන්නේත් නැහැ, විපක්ෂ නායකයා වෙන්න දන්නේත් නැහැ. මම හිතන්නේ සංගල මමරවීර සර් ෆේල් කියන එක ගෙනලා තියෙන්නේ මිනිස්සුන්ට කිව්වට මේ ගෝඨාභය සර් කියලා. මේ සර් කියන්නේ සජිත්. සර් පටන් ගන්න එකනේ. සර් ෆේල් සර් කියන්නේ සජිත් ෆේල් කියලායි මම මේ කියන්නේ. ඊගාවට 18,000කින් ඊයේ වෙනකොට 12,000 රෝගීන් සුවපත් වෙලා ගෙදර ගියා. 12,000ක් සුවපත් කරපු ගෝඨාභය මහත්තයාද පාස්. එහෙම නැත්නම් දැන දැනත් පාස්කු ප්‍රහාරයේ වෙලාවේ කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නැතුව තමන් සහ තමන්ගේ දරුවෝ ටික විතරක් බේරන ගෙවල් වලට හිටපු ඒ අයද පාස්. මුහුදු මට්ටමේ සිට අඩි 7,000කට ආසන්න උසකින් යුත් ඉතා මනරම් වූ සුන්දර ගම්මානයක ජීවත් වන ජනතාවගේ අසුන්දර ජීවිත කතා පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණේ බලංගොඩ ප්‍රදේශයේ. අද කාලේ පවතින තත්ත්වයක් එක්ක අපි හැම කෙනෙක්ම බොහොම කැමැත්තක් දක්වන්නේ මානසික පීඩනයක් ඇති කර දී තිබෙන නාගරීකරණයෙන් මිදිලා නිදහසේ නිවී සැනසිල්ලේ ගම්බද නිසංසල ප්‍රදේශයක ජීවත් වෙන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා. පරිසරය හරිම සිසිල්, පරිසරය හරිම ලස්සනයි. ඒ පරිසරය අපේ සිතගත දෙකම පිනවනවා. ඒත් අපි මේ කියන්නට යන්නේ පරිසරය සුන්දර වුණත් මිනිසුන්ගේ ජීවිත අසුන්දර වූ ගම්මානයක පුවතක් පිළිබඳව. සබරගමු පළාතේ පිහිටි උසම ජනාවාසය වන නැක්රැක් ගම්මානයයි ඔබ මේ දකින්නේ. මුහුදු මට්ටමේ සිට අඩි 6,990ක් ඉහළින් තමයි මේ සුන්දර ගම්මානය පිහිටලා තියෙන්නේ. කඳුකර පරිසරයක ඉහළම ස්ථානයක පිහිටි මේ ගම්මානයට ගිය අයෙකුට මිහිඳුම් වලාවන් ගත දැවටෙන විට සබදාහමේ සොඳුරු ආස්වාදය මනරම්ව විඳ ගන්නට පුළුවන්.
හැබැයි මේ ගම්මානයට ගමන් කිරීමට තියෙන මාර්ගය අති දුෂ්කරයි. ඒ තමයි මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට තියෙන ප්‍රධානම ගැටලුව. ගම්මානයට තියෙන එකම පාසලට කිලෝමීටර් 14ක් පයින් යන්නට ඕනේ. ඒ කියන්නේ මේ ගම්මානේ දරුවන්ට ඉස්කෝලේ ගිහිල්ලා ආපහු ගෙදරට එන්න කිලෝමීටර් 28ක් ගමන් කරන්න ඕනේ. ඉස්කෝලේ යනවා කිලෝමීටර් 15ක් යන්න ඕනේ මෙතන ඉඳලා. කිලෝමීටර් 15 උදේ ගිහිල්ලා ආයෙ අවසන් කිලෝමීටර් 15 උඩ නැගලා එන්න ඕනේ. ඒ එනකොටත් මේ ළමයින්ට මොකක් හරි වුණත් අපි දන්නේ නැහැ මෙතනට එනකම්ම. වෙන ළමෙක් ඇවිල්ලා කියනකම් අපි දන්නේ නැහැ මොකද්ද උනේ කියන එක. මේ පාර ඡන්දෙට ඇවිල්ලා ගියා මේ පාර අදනවාර කරනවා මේ කරනවා කියලා උනර තව වෙනකුත් අපිට කිසිම දෙයක් කරලා නැහැ. ආදිසියට ලෙඩක් දුකක් වුණොත් එහෙම මිනිහෙක්ව මේ ඉඳලා ගෙනියනකොට අපි ගෙනියන්න ඕනේ බලංගොඩට බලංගොඩ ගෙනියනකොට මිනිහා මැරිලත් ඉතේ ගම්මානේ පවුල් 52ක් ජීවත් වෙනවා. ඔවුන්ගේ එකම රැකියාව වතුවල වැඩ කිරීම. කුලී වැඩකට යනවා නම් නගරෙට ගිහිල්ලා ආපහු එන්න දවසම ගත වෙනවා. කියන්නේ අපි ගලගමට හරි බලංගොඩට හරි අපි යන්න ඕනේ. යනවා කියන්නේ දවසක් අපි මෙතන ඉඳලා බස් එකට ගිහිල්ලා බස් එකකින් ගිහිල්ලා එතනින් ගිහිල්ලා අපි කට්ටිය දා දෙනෙක් ඉතුර ගියොත් මේ හරුරියක් අයර් කරගෙන උඩට එනවා. එතකොට ඒ හරුරියට එතන ඉඳලා පෙර 8000ක් විතර අපිට මේ හරුරියට අයර් එක ගොඩ එනවා. හරියට පාරක් නැහැ. ඒ කියන්නේ පාරක් නැහැ කියන්නේ පාර නැත්තෙම නැහැ මේ වාහනයක් එන්න බෑ. අපිට දැන් අදිසියකට වීලයක් කරන් යන්න ගියොත් වීලයකට අපිට යනවා 4500ක් විතර. ඔවුන්ට තියෙන තවත් ඛේදවාචකයක් තමයි මුහුදු මට්ටමේ ඉඳලා අඩි 7000ක් ආසන්න උසකින් තියෙන නිසා මේ ගම්මානයට දැඩි සුළඟක් පවතිනවා. ඔබට පේනවා ඇති මේ දර්ශනවල. ගමටම තියෙන එකම එක කඩයයි. ඒකෙත් මිල අධිකයි. ලෙඩක් හැදුනොත් බේතක් හේතක් ගන්න යන්න සිද්ධ වුණොත් ත්‍රී රෝද රථයකට මේ ගමට ඇවිල්ලා යන්න රුපියල් 4500ක් වැය වෙනවා. විශේෂම ලක්ෂණය තමයි ඉතාමත් සුළු කාලයක් තුළ විනාඩි කිහිපයක් තුළ පරිසර පද්ධතිය සම්පූර්ණ වෙනස් වෙනවා. මිහිදුම් ගලා එනවා, වැසිකුණාටු වෙනවා, අවු වෙනවා. අපිට තනිපිනදී එන්නා මේකට තමයි සීතල වෙඩි. පත්ත අන්තිම සවුත් උලඟට. කොහොම අමාර්සියල් බලලා කොහොම අරලා දැන්නද. ලොකු මිනිස්සු යනවා බලලා බලලා යනවා. මොකද කරලා දැන්නේ. වයිප් එකෙන් ගිය බබම් බෙන්ද. ඒ නෝනම අමාරුන බබම් බෙන්ද. මෙවන් සුන්දර ගම්මාන රැකගෙන එහි ඇති සුන්දරත්වය ගමේ ජීවත්වන මිනිස්සුන්ටත් ලබා දෙන්න පුළුවන් නම් එය නොවේද රටේ සැබෑ සංවර්ධනය. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් රාත්‍රී 9:35ට යලිත් හමු වෙමු රාත්‍රී පුවත් සමගින් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.